ෆේස් අද කතාව හා ලංකාවේ සිනමාවට සම්බන්ධ චරිතයක් සමගින්. ඔහු ප්‍රවීණෙක් මේ ශේත්‍රයට සම්බන්ධව ප්‍රවීණෙක් සමගින් ප්‍රවීණෙක් ගැන කතා කරන බලාපොරොත්තුවක් අද ෆේස් ටු ෆේස් අපේ සාකච්ඡාවේ තිබෙනවා. ඒ වගේම තමයි ලංකාවේ සිනමා ක්ෂේත්‍රය අද වෙනකොට තිබෙන්නේ මොන වගේ තැනකද? සුභවාදීව අපිට කතා කරන්න පුළුවන්ද? අසුභවාදී කාරණා තිබෙනවද මේ පිටපස? ඒ සියල්ලටම ලංකාවේ දේශපාලනය බලපාන්නේ කොයි විදිහටද? ඔන්න ඔය විදිහේ ක්ෂේත්‍රයන් කිහිපයක් පුරා අද දවසේ අපේ ෆේස් ටු ෆේස් සාකච්ඡාව විහිදෙනවා පැතිරෙනවා. අද අපේ කතානායකයව හඳුන්වා දෙන්නට අවසර දෙන්න අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ආචාර්ය සෝමරත්න දිසානායක. ආයිබෝන් ඔබට. ආයිබෝන් සම්පත්. අර වැඩි අටුවා ටික ටිප්පණි නැතිව ආචාර්ය සෝමරත්න දිසානායක කියන විතරක් පාවිච්චි කළේ. අතරම සිනමාවට ඔබ ප්‍රවීණයෙක්, එතකම ක්‍රීඩිතපත් වචනය සහ අධ්‍යක්ෂණය කාරණා බොහෝමයක් සම්බන්ධයෙන් ඔබට බහුල අත්දැකීම් තිබෙනවා. ලංකාවේ වෙනත් මාතෘකාවන් ඔස්සේ කතා කරන්න ගියත් ඔහුගේ කියවීම තිබෙන්නේ නාමත්ම හොඳ තැනක. ඒ නිසා සෝමරත්න දිසානායක කියන නම අයිකන් එකක් වෙලා තිබෙනවා. කැමති දැනගත් ඔබතුමන් ගෙන අද අපි ප්‍රවීණෙක් සමගින් ප්‍රවීණෙක් ගැන කතා කරනවා කියලා මුලදී ආරම්භයක් ගත්තනේ. ජැක්සන් ඇන්තනි මහත්මයා අද වෙනකොට සිංගපව චිත්‍රපටය රෝගත කිරීම අතරතුරදී අනතුරකට පත් වෙලා සිටින්නේ මොන වගේ තත්ත්වයකද කියන කාරණය රටක් විදිහට අපි සියලු දෙනාම මේ ශ්‍රී ලංකේ සිනමාවට ආදරය කරන ඔහුගේ ප්‍රේක්ෂකයන් බවට පත් වෙන අපි හොඳින්ම දන්න කාරණයක්. සිංගපව චිත්‍රපටයේ රෝගත කිරීම ප්‍රසක් සිදුකුණයින් අනතුරුව තමයි ඔහු මේ අනතුරට මුහුණ දෙන්නේ. ජැක්සන් නැතිව රූපගත කරපු සිංගපව චිත්‍රපටයේ අද වෙනකොට තත්ත්වය මොන වගේද? සම්පත්, සිංගබාව චිත්‍රපටයේ රූගත කිරීම අපි දැන් අවසන් කරලා තියෙන්නේ. චිත්‍රපටිය වැඩ බොහෝ දුරට නිමා කරලා තියෙන්නේ. ඔබ කිව්වා වගේම ජැක්සන් ඇන්තනි සමග තමයි චිත්‍රපටියේ තිරපිටපත් අධිරේ ඉඳලා මම සමග සමීපව හිටියේ. හොඳටම තිරපිටපත කිව්වලා ඒකේ වෙනස්කම් කරලා ඒකේ සාධනීය නිෂේධනීය කරුණු ගැන සාකච්ඡා කරලා දැන් මම තිරපිටපතට ආරම්භයක් දුන්නා වගේම තමයි ජැක්සන්ටත් මේ සම්බන්ධයෙන් දැනුමක් තියෙන කෙනෙක්නේ. ජැක්සන්ගේ ඉතිහාස දැනුම, පුරාවිද්‍යා දැනුම, දඹදිව පිළිබඳ දැනුම, රජ පෙළ පිළිබඳ දැනුම, අපේ මානව වර්ගයාගේ ඉතිහාසයේ අතින් ඔහු මට වඩා කෙළ පැමිණි පඬිවරයෙක්. ඒ නිසා ඇත්තටම තිරපිටපතේ සිටම ජැක්සන් මට මහත් රුකුලක් වුණා. ඒ වගේ තමයි තිරපිටපත මුලින්ම කියවපු කීප දෙනාගේ කෙනෙක් තමයි ජැක්සන්. ඊට අමතරව ඔහුට වගකීමක් පැවැරෙනවා ඒ ප්‍රධාන චරිතය, සිංහයාගේ චරිතය. ජැක්සන් හරීම කැපවීමකින් ඒ චරිතයට කැප වෙලා හිටියා කියලා කියන්න පුළුවන්. අවසන් කාලයේදී රැවුලත් වවාගෙන මේකප් දාන්න ඕනේ නැහැ, මම රැවුල වවන්නම් කියලා ඒ අවශ්‍ය විදිහට. සිංහයාගේ චරිතයේ මගේ පිටපතේ අදියර තුනක් තියෙනවා. පටන් ගන්න තරුණ වයස, ඊට පස්සේ වැඩිහිටි වයස සහ මහලු වයස. මේ අදියර තුනේදී තරුණ වයස කරන්න මම කොහොමද තෝරාගෙන හිටියේ? ජැක්සන්ගේ ලොකු පුතා අකිල. ඊට පස්සේ තර වැඩිහිටි සහ මහලු වයස් දෙකේ තමා චිත්‍රපටියේ ගොඩාක් රංගපෑම් තියෙන්නේ සහ චරිතය විහිදී යන්නේ ඒ අදියර දෙකේ. ඒ දෙක කරන්නේ ජැක්සන්. ඒ කියන්නේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය. ඉතින් මේ සඳහා ජැක්සන් විශාල කැපවීමකින් මුල ඉඳලම සූදානම් වෙමින් හරිම ආසාවෙන් හිටියේ. ජවනික හතරක් විතර කරලා ජැක්සන් ප්‍රමෝදයෙන් හිටියේ. එයා හිතුවටත් වැඩිය හොඳයි සෝමි මේක මරු වැඩක් නේ කියලා නිකන් එයාටත් ඇත්තටම අර හිතුවට වැඩිය ජවයක් ආවා රූගත කිරීම පටන් ගත්තට පස්සේ. ඉතින් ඔහු බොහොම ප්‍රමෝදයෙන් ඉන්න අවස්ථාවක තමයි එක්තරා දිනයක අපි පොඩ්ඩක් කරුළු වෙනට පස්සේ දර්ශනයක් රූගත කළා. ඒ කියන්නේ සිංහබාහු ඉසිවලි ලෙනෙන් පිට වෙලා ගිහිල්ලා සිංහයා නැතුව මේගොල්ලෝ හොයන්න කැලේ පන්දම් පත්තුරගෙන ඇවිදින ජවනිකාවක් තිබුණා. ඒක ගලක් උඩට නැගලා බාහු කියලා කෑ ගහන දර්ශනයක්. ඒ ඒ ඒ ඒ ජවනිකාව කොච්චර හොඳට රූගත වුණාද කිව්වොත් එහෙම ජැක්සන් රූගත කිරීමෙන් පස්සේ ඇවිල්ලා මාව මෙහෙම බදාගෙන හිටියා. බදාගෙන සාමාන්‍යයෙන් ඔහු බදාගෙන අපි ඒ සුභපතුන් හුවමාරු කරගෙන අතාරින්නවනේ, මාව ටිකක් කියලා අල්ලගෙන හිටියා. හරි පුදුම විදිහකට කිව්වා මේ සෝමේ අද අපි හම්බෙන්න ඕන හොටලේදී නවාතනයේදී, මේක අද මට විශේෂ දවසක් කියලා
කිවට පස මංකව ජක්සන් එනම් අපි කතාගන්න භාසාාවනේ උඹ පලයන් ඉස්සරලා වගේ එන්නම් පස්සේ කියලා. එයාගේ සම්පත් වැඩක් තියෙන ද එයා එයාම ප්‍රධාන චරිතයන මගේ එයාට මම වාහනයක් සහ රියදුරෙක් වෙන් කරලා තියෙනවා. නමුත් ජැක්සන් කවදාවත් අපේ වාහනයක යන්නේ නෑ. ඒක ජැක්සන්ගේ ඇටි රතුපාට කැම්ප එක කියන්නේ එයාගේ ජීවිතය කොටසක් වගේ තමයි එක සලකන්න හරි ආදරයේ වානයට මගේ වාහනය සහ මගේ රියදුරා පසක සිටිද්දි ඔහුගේ වාහනයට ඔහු නැගලා පදවන් දෙන්නෙත් නෑ යමයි පදවගෙන යන්නේ. එයාගේ සහෝදරයා සමන් සහ එයාගේ සහායකයා තිරේෂ් දාගෙන එයාමට කලින් පිටත් වුණා. මං කිව්වා උඹ පලයන් මචං මං එන්නම් පස්සේ කියලා. ඉතින් මං ටිකක් ප්‍රමාදෙලා යනකොට තමයි මට රේණුගෙන් කෝල් එකක් එනවා ජැක්සන්ගේ වාහනේ අලියෙක් කැපිලා කියලා. ඉතින් වාහනේ අලියෙක් කැපුණාට අපි වැඩි ගණන් ගන්න නෑනේ. ආව වත්තරන් අලියක් වෙනවනේ හරිම. ඉතින් මං කිව්වා කමක් නෑ ප්‍රශ්නයක් නෑ මම යනක මම බලන්නම් මම යන්නෙත් ඒ පාරණි කියලා යනකොට එක තැනක මං දකිනවා ඔය තලාව හරියේ වාහන තදබදයක් තියෙනවා. මිනිස්සු පොඩ්ඩක් එහාට මෙහාට දුවනවා පොඩි කලබලයක්. මේ කාලේ මේ අරගල සමය. ඉතින් අරගල නිසා එක එක මේ මාර්ගාවහිරතාල කලබල තැන් තැන්වල මතුවෙනවනේ. එහෙම එකක්ද දන්නෙත් නෑ කොහොමනත් අපි යංක බලන්න කියලා යනකොට මේ වාහනයක් තියෙනවා රතුපාට වහලේ නෑ වාහනයක් තියෙන බස් එකක් නවත්තලා තියෙන ඊට ඉස්සරහින්. මම පස්සේ ටිකක් හිටපු මං ජැක්සන්ගේ වාහනේ අඳුරුනා හොඳට. මොකද මේ ජැක්සන්ගේ වාහනේනේ මේක කියලා. ඊට පස්සේ කො ජැක්සන් කියලා හොයනකොට අර එක්කෙනෙක් කිව්වා සර් බලන්න මේ මෙතන ඉන්නේ කවුද කියලා. පාරයිනේ එක්කෙනෙක් උඩ අතට නිදාගෙන ඉන්නවා. මේ එතන අසල් වැසියෝ ගෙනල්ලා මේ මෙයාව එලියෙන් තියලා මේ ජැක්සන් වගේගොල්ලෝ දන්නේ නැහැ. තවත් දෙන්නෙක් ඉන්නවා ඇතුලේ ඒගොල්ලෝ ගන්න උත්සාහ කරනවා. මං කිව්වා ඇයි මේ මනුස්සය මෙහෙම තියාගෙන ඉස්පිරිතාලට ගෙනියන්න ඕනේ කියලා. මම ජැක්සන්ට කතා කළා තට්ටුවක් දාලා ඇත්ත කරලා මාත් එක්ක කතා කළා. බෙල්ල කියලා බෙල්ලට තියලා කිව්වා මුද සිහියෙන් හිටියා. මං කිව්වා මේ මනුස්සය මෙහෙම තියාගෙන ඉන්නේ මොකද ඉස්පිරිතාලට ගෙනියන්නේ කියනකොට ඒ අසල් වැසියෝ කිව්වා වාහනයක්වත් නවත්තන්නේ නැහැ සර් කියලා. මගේ වාහනේ තියෙනවා කියලා මං ටක් ගාලා ගෙන්නලා වාහනේට ජැක්සන් බොහොම පරිස්සමට අරගෙන තියලා තමයි හොස්පිටලෙට ගෙනිච්චේ. මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෛද්‍ය වෘත්තිකයෙක් නිසා ඔබට ඒ ප්‍රථම ආධාර සම්බන්ධ හොඳ අවබෝධයක්. මම දන්නවා බෙල්ලේ තුවාලයක් තියෙනකොට ඇත්තටම ලෙඩක් කොහොමද මම දන්නේ නැහැ. මම වාහනෙන් එළියට ගත්තේ කොහොමද කියලා. අන්න ඒ අවස්ථාවේ මම හිටියේ නැහැ. උගාක් වෙලාවට හදිසි අනතුරු වලදී මෙන්න මේ වැරද්ද සිද්ධ වෙනවා. අසල් වැසියෝ කලබලයට ලෙඩු ගන්නවා. ඒක ඇත්තටම ඒගොල්ලෝ ආදරයට කරන දෙයක්, අපිට උදව්වට කරන දෙයක්. නමුත් රෝගී අනතුරකට පත් වූ කෙනෙක් එහා මෙහා කිරීම ඉතාම ප්‍රවේශමෙන් වෙන්න ඕන දෙයක්. විශේෂයෙන් බෙල්ල සහ මේ බිඳුණු අස්තීන් සහිතව තියෙනකොට හරි ප්‍රවේශමෙන් ගෙනියන්න ඕනේ. එහාට මෙහාට නොවී නැමෙන්නේ නැතුව දිගහැරලා. ඉතින් මම කරපු කොටස මම හරියට කළා. මම තමයි බෙල්ල අල්ලගත්තේ. බෙල්ල අල්ලගෙන අනිත් අයට ඇඟ කෙලින් අල්ලගන්න කියලා වාහනයට කෙලින් අතර තියලා නැමෙන්නේ නැතුව බොහොම පරිස්සමට මම මගේ කොටසේ මම රෝහලට යනකම් ගෙනෙච්චා. රෝහලේ ආයෙත් කිව්වා හොඳ පරිස්සමකට ගෙනල්ලා තියනවා කියලා. හැබැයි අර වාහනෙන් එළියට අරන් පාරේ තියෙනකොට අසල් වැසියෝ මොනවා කළාද අපි දන්නේ නැහැ. එතනදීත් සමහර වෙලාවට තුවාලයක් තිබිලා ඒක තවත් උත්සන්න වුණා වෙන්නත් පුළුවන්. කොහොමනත් ඒ අවශ්‍ය කටයුතු වලට මමත් මෙදිහත් වුණා. මමත් වෛද්‍ය වෘත්තිකයෙක් නිසා රෝහල් පිරිස මම හොඳට අඳුරනවා. ඒ අවශ්‍ය පරීක්ෂණ MRI CT වගේ දේවල් හැම එකටමත් මම සහභාගී වුණා. පරීක්ෂණේ වාර්තාව දැක්කට පස්සේ මටත් තේරුම් ගියා ඇත්තටම තුවාලය දරුණුයි කියලා. මොකද බෙල්ලේ ඇට අටක් තියෙනවානේ. ඒ ඇට දෙකක් එහාට මෙහාට වෙලා සුසුම්නාවයි කියන්නේ ස්නායු පද්ධතිය එතන අවහිර වීමක් කියන්නේ විසන්ධි වීමක් නෙමෙයි. නමුත් එතන තුවාල වීමක් තියෙනවා. එතනදී තමයි මුළු ශරීරයෙන් වැඩ කරන්නේ ස්නායු පද්ධතිය තුළ ඉන්නේ. ඉතාම පරිස්සමට ඒක පරිහරණය කළ යුතු දෙයක්. ඊට පස්සේ අවශ්‍ය වෛද්‍ය කටයුතු සියරම සිද්ධ වුණා. සැබෑම අනතුර සිද්ධ වුණේ ජැක්සන් ඇතරි මහත්මයාගේ වාහනය අලියා සමග ගැටීමෙන් සිදු වූ අනතුරෙන්ද රෝහලට ගෙනාවට පස්සේ සැත්කම සිදු කරන අතරතුරදී යම් කිසි කාරණයක් වුණාද? සැත්කම සිදු කරන අතරදී විච්චී අනතුරක් හෝ කිසියම් දෙයක් ගැන කතා කරන්න මම කැමති නෑ සම්පත්. අලියා සමග ගැටීමේදී අනතුරකට ඔහු භාජනය වුණා. ඔහුගේ බෙල්ලේ අපි වට කියන්නේ සර්වයිකල් ස්පයින්ස් කියලා බෙල්ලේ තියෙන ඇට පේලිය, ඒ පේලියේ කිසියම් විදිහක විසන්ධි වීමක් නිසා තුවාලයක් ඇතිවෙනවා. ඒක දරුණුයි. ඒක ඉතාම පරිස්සමෙන් මේ පරිහරණය කරන්න ඕනේ. වෛද්‍ය අවධානයට ලක්විය යුතු උවදුරක් ඒක. එතන එකක් තියෙනවා. නමුත් මට තියෙන ගැටලුව ඒක නෙමෙයි. ජැක්සන් ඒ පළවෙනි ශල්‍ය කර්මයෙන් පසු ඔහුට සිහිය ආවා. අපිට බය තිබුණේ ඒකනේ. ඊට පස්සේ මෙයාට සිහියයිද මෙයා කතා කරයිද අපි හැමතිස්සෙම බයනේ ඉන්නේ. ඊට පස්සේ හුඟක් වෙලාවට ශල්‍ය කර්මයකින් පස්සේ ලොකු අනතුරු වලට මුහුණ දෙන රෝගීන් සිහිය එන්නේ නැහැ. ඉතින් අපිට ඒ බිහිතිය තිබුණා. නමුත් මේ වගේ ඒ කියන්නේ
ඒ වගේ සත්කමකට භාජනය කරපු කෙනෙකුට එහෙම සිහින්න කාලයක් යනවාද? එහෙමත් නැත්නම් යම් සවදානාවක් තියෙනවද මං කියන්නේ? ජනතන මහත්මයා සම්බන්ධනේ වෙනත් රෝගියෙක් ගත්තොත්? ඔව් වෙනත් රෝගියෙක් ගත්තත් ඒ රෝගිය සහ ශල්‍ය කර්මයේ අනුව ඒක අඩු වැඩි වෙනවා. සමහරට පැය ගානකින්, සමහරලාට දවස් භාගයකින්, සමහරට දවසකින් ඒ විදිහට එනවා. නමුත් ජැක්සන්ට හිතුවට වැඩිය ඉක්මනට සිහිය ආවා. ඇත්තටම අපි ගාක් සතුටටපත් වුණා. අපේ කලාකරුවා අපි සමග ඉන්නවනේ කියලා. ඉතින් ඇත්තටම ජැක්සන් අපි එක කතා කළා. මම එක පුද්ගලිකව කතා කළා, පෞලිය අය සමග කතා කළා, ඉදිරි වැඩ ගැන කතා කළා, චිත්‍රපටයේ අනෙක් කටයුතු කොහොමද කරන්නේ ගැන කතා කළා. ඉතින් අපි හිතුවේ සති කිහිපයක් ඇතුළත ඔහු නැගිටලා ඒ චරිතය කරන්න කියලා. අවාසනාව කියන්නේ ඊට පසු දවස් කිහිපයකට පස්සේ වෛද්‍යවරු වෙනත් බටයක් දෙවීමට ගිහිල්ලා තියෙනවා. ඒ ඔහුට හුස්ම ගැනීමේ පහසු සඳහා ඒක වෛද්‍ය මේ වචන වලින් කියනවා ට්‍රකියොස්ටොමි කියලා. මේ ශ්වාසනාලයට සිදුරක් කරලා හුස්ම ගන්න පහසු වෙන්න මේ අපි නාහෙන් හුස්ම අරගන්නේ, අපේ හුස්ම ඇතුල් වෙන්නේ. ඊට වැඩිය රෝගියා හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියෙනකොට කෙටි මාර්ගයක් හදනවා. මේ ශ්වාසනාලේ බෙල්ලෙන් තුවාල කරලා එතනින් බටයක් දාලා කෙලින්ම පෙනහල්ලට පහසුවෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ ක්‍රමයක් ට්‍රකියොස්ටොමි කියලා. ඉතින් අන්න ඒක දැමීමට යන අවස්ථාවේදී ජැක්සන් සීනේතු කියලා තියෙනවා. වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක් සිදුරා ඉඳලා කරන්න අවශ්‍ය කරන විදිහ සත්කමක් එක් වෛද්‍යවරයෙක් පමණක් සිදු කළා. ඒ නිසා මේ වගේ තත්ත්වයක් ඇති වුණා කියලා වැත්තම අවස්ථාවල්දී කියනවා. ඒ වගේ සත්කමක් කරනකොට ඇත්තම දෙදෙනෙක් ඉන්න අවශ්‍යයිද විශේෂඥ වෛද්‍යවරු? මේක ස්නායු පද්ධතියට සහ අස්ථීන්ට සම්බන්ධ අනතුරක්. ඒ නිසා අස්ථි පිළිබඳ විශේෂඥයෙක් වෙන වචන වලින් කියනවා නම් වෛද්‍යමය වචන වලින් කියනවා ඔර්ථොපෙඩික් සර්ජන් කෙනෙක්, ස්නායු සම්බන්ධ නිසා නියුරෝ සර්ජන් කෙනෙක් කියන දෙන්නම සිටිය යුතුයි කියන හැඟීම අපිට තියෙනවා. ඒ එසේ සිදු වුණාද කියන එක අපිට ප්‍රශ්නයක්. ඉතින් ඒවට වෛද්‍යවරු පිළිතුරු දිය යුතුයි. හොඳයි ඒගොල්ලන්ගේ විමසලා බලනවා නම් සම්පත්ල මොකද වුණේ කියලා. ජැක්සන් ඇතුළේ මහත්මයා දිගු කාලයක් මේ ICU බෙඩ් එකක් පාවිච්චි කරන එක සම්බන්ධයෙන් දැඩි සත්කාරයකගේ මේ විදිහට ප්‍රතිකාර ලබන එක සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ විදිහේ මත පළ කරනවා. සාමාන්‍යයෙන් දැනට තියෙන තත්ත්වයක් එක්ක ඒ වගේ රෝගියෙක් නිවසට රැගෙන ගිහිල්ලා ඔහුට ඒ අවශ්‍ය කරන පරිසරයේ සූදානම් කළ නිවසේ තබා ගැනීමේ හැකියාවක් ලංකාවේ හෝ ජාත්‍යන්තරයේ තිබෙනවද වෛද්‍ය ක්ෂේත්‍රය තුළ? ජැක්සන් කියන චරිතය සුවිශේෂී චරිතයක් සම්පත්. ඒ සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි, අසාමාන්‍ය චරිතයක්. ඒ වගේම ඉතා විරල චරිතයක්. ඒ චරිතය නැගිටිනවා නම් මාස ගාණක් නෙමෙයි අවුරුදු 10ක් 15ක් ඉඳලා හරි නැගිටිනවා නම් ප්‍රාණය ඔහුගේ නැවත අපිට ලබා ගන්න පුළුවන් නම් කොච්චර කාලයක් හරි ඇඳගෙන හිටියට ප්‍රශ්නයක් නැහැ. ඒ තරම් වටින චරිතයක් මේ චරිතය. ඒ නිසා කිසි කෙනෙක් ඒකට විරුද්ධ වෙන්න ඕනේ නැහැ. අනිත් පැත්ත අපි දන්නේ නැහැ. ඇත්තටම ජැක්සන් එක එක කතා කියනවනේ. දැන් ඔබ කිව්වා වගේ සමහර අය කියනවා ඇයි මේ ලෙඩා මෙච්චර කල් තියාගන්නේ, වෙන ලෙඩු නැද්ද, මෙහෙම මේ කවුද වියදම් කරන්නේ. ඒවා ප්‍රශ්න තමයි. නමුත් එක එක චරිතවල වටිනාකම් තියෙනවා. ජැක්සන් කියන චරිතයේ සුවිශේෂී වටිනාකමක් තියෙන චරිතයක් නිසා වෛද්‍යවරු කියනවා නම් එහෙම ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වෙලා නැහැ, ඔහු නැවත ප්‍රකෘති කරගන්න පුළුවන් කියලා. ඇත්තටම අපි තේරුම බලාපොරොත්තු වෙන්න ඕන, ආශිර්වාද කරන්න ඕන ජැක්සන් යලි සුවය ලැබෙනවා නම් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. හැබැයි එහෙම නැද්ද තියෙනවද කියන එක මේක වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න. මේ සම්පත් අපි මේවට උත්තර දෙන්න යන්නේ නැහැ. මොකද ශල්‍ය වෛද්‍යවරුන් ඉන්නවා, විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා. ඒගොල්ලෝ බලනවා, ඒගොල්ලෝ දන්නවා මොකද්ද කියලා. අවශ්‍ය පරීක්ෂණ කරනවා, පරීක්ෂණ වලින් හොයන්න පුළුවන් ආබාධයක් තියෙනවද, මොකද නැගිටිනවද නැද්ද කියන එක. ඒ අනුව ඒගොල්ලෝ තීරණය කළ යුතුයි. අපි කැමති නැහැ වෙන රෝගියෙකුගේ ජීවිතයක් විනාශ කරලා මේ රෝගියා බේරගන්න කියලා අපි කියන්නේ නැහැ. එහෙම අවස්ථාවක් තියෙනවා නම් එහෙම අපිට පුළුවන්. මැෂින් වල ප්‍රශ්නයක් තියෙනවා නම් අපි එකතු වෙලා මැෂින් එකක් අරන් දීලා හරි ජැක්සන්ට ජීවත් කරන්න පුළුවන් නම් අපිට හරි මේ වැඩේ කරන්න පුළුවන්. අපි හරි ප්‍රචාරයක් කරේතු වෙන මෙහෙම තත්ත්වයක් තියෙනවා, මේ වෙන්ටිලේටර් එක කියලා කියන්නේ ශ්වසන යන්ත්‍රයක් අරගෙන දෙන්න කිව්වොත් එහෙම ඒක කරන්න අපිට බැරිකමක් නැහැ. හැබැයි එහෙම පුළුවන්කමක් තියෙනවා කියන ගැරන්ටියක් අපිට දෙනවා නම් හරි ඕඩුවාවක් හරි chance එකක් හරි තියෙනවා කියලා කියනවා නම් ඒක කරන්න පුළුවන්. සමහර අය මේක දේශපාලන ආයුධයක් කරගෙන තියෙනවා. ජැක්සන්ගේ දේශපාලන චරිතයට පහර දීමක් මෙතන වෙනවා. ජැක්සන්ගේ දේශපාලන දර්ශනේ මම උනත් පිළිගන්නේ නැහැ. ඒක මමත් ඒ පැත්තේ නෙමෙයි ඉන්නේ. හැබැයි ඒ වුණාට ඒක පැත්තකට දාන්න ඕනේ. ඒ චරිතය තුළ ඉන්නව කලාකරුවෙක්, නිර්මාණකරුවෙක්, සුවිශේෂී චරිතයක්. ඒ චරිතයට ආදරය කරන්න ඕනේ. ඒ චරිතය නිසා ඔහුගේ දේශපාලන මතය නිසා ප්‍රතික්ෂේප කරන්න හෝ ඔහුට අවමාන කරන්න හෝ අපිට බෑ. දැන් එතනින් පස්සේ ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි දැන් ජැක්සන් ඇන්තනි මහත්මයා ගේ රථය වනාලියක් සමග ගැටුණා. මේ වනාලියට වෙච්ච දෙයක් නැහැ, මේ පිල්ලියක්. මේක විශ්වාස කරන්න බැරි අදෘශ්‍යමාන යම්කිසි බලවේගයක් විසින් මේක කළාය. ඔය කතා ගොඩක් ගොඩක් කියලා තියෙනවා මේ සමාජයේ. අපි දැන් අද බලාපොරොත්තු වෙන්නේ
මේ මුරුවක් තිබෙනවා නම් ඒක නිවැරදි කිරීම වැඩසටහන තුළ නිසා ඔබතුමන් මොකද මේක කියන අදහස? ජැක්සන්ගේ රථය ගැටුනේ පිල්ලි එක කියලා කිසියම් කෙනෙක් කියනවා නම් මම පිල්ලි හැටියට හඳුන්වන්නේ අය කතාව හදන අය තමයි. ඒගොල්ලෝ තමයි ඇත්තටම මේ මේ මිත්‍යා මතයන් ජනගත කරන්න ඔය නොයෙකුත් භූත කතන්දර හදන්නේ. ජැක්සන්ගේ වාහනේ හැප්පිච්ච අලියා මම ජැක්සන්ගේ වාහනේ ළඟට යනකොටත් පාරයිනේ හිටියා. අලියටත් තුවාල ඇති. ඒකයි අය පාර වටේට හිටපු අය අපිට කිව්වා අලියා වාහනේ හැප්පිලා වැටිලා යන්න හදනකොට දෙවෙනි වතාවටත් වැටුණා. ඒ වැටුනේ වාහනේ උඩට. ඇත්තටම යන්න ඒක තමයි ජැක්සන්ගේ තුවාලය. වාහනේ උඩට අලියෙක් වැටෙනවා කියන්නේ වහලේ චප්ප වෙලා පල්ලෙහාට එනකොට ඒ අලියාගේ බර එන්නේ ජැක්සන්ගේ ඔළුව උඩට. හැම හැප්පිච් එක නෙමෙයි ජැක්සන්ගේ අනතුර, අලියා ඔළුව උඩට, අලියෙක් ඔළුව උඩට වැටෙනවා කියන්නේ ඒක තමයි තුවාලය. අලියා පාරයිනි හිටියා. මම S2 දැක්කා. පාරයිනි මිනිස්සුත් අපිට කෑ ගැව්වා, "සර් යන්න එපා, අලියා ඉන්නවා" කියලා. මොකද ඒ ගම්වැසියෝ දන්නවා අලියාගේ භයානකකම. අපිට තේරෙන්නේ නැහැ. අපිට ඇත්තටම අලියාගේ වවුදුර ගැන හිතන්න බෑ. මෙතන ජැක්සන් ඉන්න නිසා අපිට මේ අලියා යනකම් බලාගෙන ඉන්න බෑනේ. ඒ නිසා අපි කෑ ගහගෙන ගිහිල්ලා අපිට අවශ්‍ය කටයුතු අපි කළා. කවුරු හරි කියනවා නම් දිස්ටියක් පිල්ලියක් කියලා. ඒ ඒ ඒ ඒගොල්ලෝ තමයි මං හිතන්නේ දිස්ටි සහ පිල්ලි පිලි වෙනුවෙන් පෙනී සිටින පිල්ලි තමයි ඒ කියන්නේ. එහෙම නැතුව මේ පිල්ලි කියලා දිස්ටි කියලා ජාතියක් තියෙනවා නම් මේ එහෙම අවන්නකො අපි හම්බෙන්නත් පිල්ලි ඕනගෙන අපි උත්තර දෙන්නකෝ ඒගොල්ලන්ට. මම එනවා පොඩ්ඩක් විතර මේ මාතෘකාවෙන් අපි ජැක්සන් ඇන්තනි මහත්මයා ගැන කතා කරපු කාරණායෙන් පොඩ්ඩක් මිදිලා අපි තවත් මාතෘකා කිහිපයක් අද දවසට යොදාගත්තනේ මේ වැඩසටහන කතා කරන්න. දැන් එන්න බලාපොරොත්තු වෙන්නේ දැන් ඔන්න ඔබගේ සිංගප්පූරු චිත්‍රපටයේ රූපගත කරලා තිබෙනවා. තව ටික කාලයක් යනකොට අපිට මේක පෙන්වන්න පුළුවන්කමක් තිබෙනවා. දැන් ඕක පොලිමක ඉන්න වෙලා තියෙනවා නේද? චිත්‍රපට ලංකාවේ තිරගත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මේ නිෂ්පාදකයෙකුට අධ්‍යක්ෂකවරයෙකුට ටිකක් කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඒකට විවිධ කාරණා බලපාලා තියෙනවා වෙන්න පුළුවන්. මොනවද අත්‍තර සිනමාවට මේ දවස්වල තියෙන ගැටලු? සම්පත් ඒක එන්න කලින් මට ඔය සිංගප්පූරු සහ ජැක්සන් සම්බන්ධ කරලාගෙන මම ඔයාගේ ප්‍රශ්නෙට එන්නම්. දැන් ජැක්සන්ගේ අඩුව පිරෙවණි ඔහුගේ දෙටු පුතා, ඔහු ඉතාම සාර්ථක වේ චරිතය අවසන් කළා. ඇත්තටම ඒක දිහා බලනකොට හිතෙනවා මේ අඛිල මම හිතුවට වඩා හොඳට සාර්ථකව ඔහුගේ අප්පච්චිට සාධාරණයක් කරලා තියෙනවා කියලා. අපි ඒ කතාව මට කියන්න ඕන වුණා. ඇත්තටම ඔහුගේ පුතුන් දෙන්නම මේ චරිතය රඟපානවා. ඒ දෙන්නම ඇත්තටම සිනමාවේ මගේ දරුවෝ. ජැක්සන් කියන්නේ මේ දරුවෝ ජාතක කළ පියා මම, සෝමි උඹ තමයි මේගොල්ලන්ගේ සිනමාවේ පියා උඹ කියලා. ඉතින් මට ආඩම්බරයි ඇත්තටම සිංගප්පූරු චිත්‍රපටයේ ඒ දෙන්නම චරිත නිරූපණය කරනවා. ජැක්සන් ඇති අඩුව අඛිල ඉතාම සාර්ථකව නිම කරලා තියෙනවා. ඒක ජැක්සන්ටත් ආඩම්බරයක්, සජිතත් ඒ වගේමයි. හරි, ඔබගේ ප්‍රශ්නය මේ පොලිම. ඒක අතකින් හොඳයි. පොලිමක් තියෙන එක, පොලිමක් තියෙනවා කියන්නේ මේ සිනමාව නැවත පණ ගැන්විලානේ. දැන් සිංගප්පූරු චිත්‍රපටිය සියල්ල සම්පූර්ණයි, අවසන්. කර්මාන්තයක් විදිහට අපි තාම ගොඩ නැගිලා නැහැ නේද? ඒක පැහැදිලි කතාවක්නේ. කර්මාන්තයක් විදිහට ගොඩ නැගෙන්න නම් මොන වගේ අඩලුඩු ගම් අපිට හදාගන්න වෙයිද තව? අපිට ඔය ප්‍රශ්නේ සාකච්ඡා කරලා තියෙනවා සම්පත්. අපි දැන් ඇත්තටම අවුරුදු ගණනාවක, දශක ගණනාවක ඉඳලා සිනමාවේ තියෙන ප්‍රශ්න මොනවද, සිනමාව කොහොමද අපි ප්‍රගමණය කරා ගෙනියන්නේ, වර්ධනය කරන්නේ, අපේ තියෙන අඩුපාඩු මොනවද, ඒවට පිළිතුරු මොනවද, මේක අපි හොයලා බලලා දැනටම රජයන් 3-4කටම අපි ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් අපිට කනගාටුයි කියන්න ඇත්තටම එදා මෙදා සියලුම රජයන් සිනමාව සමත්තක් හැටියට සිනමාව පමණක් නෙමේ. සිනමාව කියන්නේ මේ කලාක්ෂේත්‍රයන්ගෙන් එකක් විතරනේ. මේ සකල කලාක්ෂේත්‍රයන් පිළිබඳවම ලංකාවේ දේශපාලනඥයින්ගේ දැක්ම හොඳටම මදි. මම මෙහෙම කිව්වොත් එහෙම සමාගෙන තක්සිරුවක් තියෙන හින්දානේ මේ රන්මිණිතන් වගේ සිනමා ගම්මානයක් ඇති. දැන් ගම්මානේ කොහොමද මුලව වෙලා තියෙන්නේ? කීයක් වේදම් කළාද ඒකට? ඒක වෙන මාතෘකාවක්. ඕක මුලින් හදනකොටත් මං කිව්වා ඕක උත්තර හදන්න එපා කියලා. හදන්නත් එපා, සල්ලි ඔකට වියදම් කරන්නත් එපා කියලා. සිනමා ගම්මානයක් ඕනද ලංකාවට? ලංකාව කියන්නේ සිනමා ගම්මානයක්නේ. සිනමා ගම්මාන හදන්න ඕනේ අරාබිකරේ වගේ ගස්කොලන් නැති, දියපාරවල් නැති, කඳු වැටි නැති, වෙල්ලෑයවල් නැති, ඒ ගැමි සුන්දරත්වයේ නැති, වනාන්තර නැති තැන්වල චිත්‍රපටිකරුවන්ට ඒ දර්ශන හදාගන්න කෘතිමව නිර්මාණය කරන්න ඕනේ දර්ශන තල. ලංකාව එහෙම කරන්න ඕනේ නැහැ. මේ මුළු රටම දර්ශන තලවරෙන් පිරුණු රටක් මේක. මේක එහෙම පුණ්‍ය භූමියක්නේ. ඉතින් ඒකින්ද අපි අලුතෙන් මනාන්තර නිර්මාණය කරන්න ඕනේ නැහැ, දිය ඇලි නිර්මාණය කරන්න ඕනේ නැහැ, කඳු නිර්මාණය කරන්න ඒවා තියෙනවා. මේ සල්ලි ඒකට නාත්ති කරන්නේ නැතුව ඊට වඩා යහපත් දෙයකට. දැන් අහමනේ සිනමාවේ මොනවද තියෙන ප්‍රශ්න කියලා. අපිට චිත්‍රාගාර, අපිට රසායනාගාර, අපිට සිනමාව අධ්‍යයනය කිරීමට ඇකඩමි එකක්, මේ විදිහ අපිට කැමරා උපකරණ, විදුලි ආලෝක උපකරණ, මේ විදිහ දේවල් හිග තියෙනවානේ අපිට. දැන් අවුරුදු 10කට 15කට කලින් ඔව් මේ රටේ අපි දන්නවා මේ ඔබතුමාගේ බොහොමත්ම
හිතවත් කිට්ටු මිත්‍රයෙක් තමයි ජනාධිපති ධුරේ හැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. දැන් එතකොට ඒ කාලේ ඔය දේවල් ඔබතුමන්ට ඍජුව සාකච්ඡා කරන්න තිබුණා, සාකච්ඡා කරාද නැත්නම් ඒකට ප්‍රතිචාරයක් ලැබුණේ නැද්ද? අපිට මේ රම්මිනිතන විවෘත කරන උත්සවයට අනගහපු වෙලාවයි මම කිව්වා මේක අපි ප්‍රතික්ෂේප කරපු යෝජනාවක් ජනාධිපතිතුමනි. මේක මේ දැන් බිහි වෙනවා, දැන් මේ නිර්මාණය කරනවා ඔබතුමලා. මේක කාගේ යහපතට කාගේ උපදෙස් මත කරන දෙයක්ද කියලා මම ප්‍රශ්න කළා ඒ සභාවේ. එතකොට මෙතුමා කවුරුවත් උත්තර දෙන්නේ නැති නිසා ඇමතිවරු ලේකම්වරු වටේ ඔක්කොම හිටියා. වටපිට බලලා මෙයා මට කියනවා මේක මගේ යෝජනාවක්, මේක මගේ උපදෙස් මට මම හිතන දෙයක්, ඔයගොල්ලන්ගේ යහපත සඳහා මමයි මේක ක්‍රියාත්මක කරන්න කියලා. ජනාධිපති කෙනෙක් එහෙම කිව්වට පස්සේ අපිට කතා කරන්න දෙයක් නැහැනේ. මං කිව්වා එහෙනම් ජනාධිපතිතුමනි අපේ උපදෙස් වැඩක් නැහැනේ, මේ සාකච්ඡා වලින් වැඩක් නැහැනේ කියලා මං ඒ සභාවෙන් ඉවත් වුණා. ඒ විදිහට සමීප සම්බන්ධතාවයක් පවත්වපු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක විරසක වෙලා, මං කියන්නේ දේශපාලනික වශයෙන් වෙනම මතධාරියෙක් විදිහට ඔබතුමන් එතනින් එළියට ඇවිල්ලා වෙනත් පක්ෂයක් සමග වේදිකාගත වෙනවා මේ කැම්පේන් කරන්න, මේ ප්‍රතිවර්ණ වේදිකාවලට නගිනවා. දැන් ඒ පිරිසත් එක්ක ඒ වගේ හිතවත්කමක් දිගටම තාමත් තියෙනවද? නෑ. ඒ පිරිසත් එක්ක ඔබතුමන්ට කලාවට හෝ වන ක්ෂේත්‍රයක් තුළින් කරන්න හැකි වෙච්ච දෙයක් තියෙනවද? නෑ. ඒ එක එක අවස්ථාවල් අනුව තමයි බලන්න ඕනේ. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ එතුමාගේ රජය මැතිවරණ දෙකකින් දිනවනේ, දෙකටම මම සම්බන්ධයි. කලා සම්දානයේ සමග ඔහු යුද්ධයේ දිනුම නිසා ඊළඟ මැතිවරණයත් ඔහු ජයග්‍රහණය කරන්න අපි උදව් කළා. ඒක අවශ්‍යයි. එතුමා කෙනෙකුට කරන්න බැරි දෙයක් කළානේ ඇත්තරම. ඒ නිසා රට සංවර්ධනය කරන්න ඕනේ කියලා ඊළඟ අවස්ථාවෙත් එතුමාට බාර දෙන්න එතුමා වෙනුවෙන් පිණි සිටියා. නමුත් එතුමා පිණි සිටියේ රට වෙනුවෙන් හෝ ජාතිය වෙනුවෙන් නෙමෙයි, එතුමා පිණි සිටියේ එතුමාගේ පවුල, එතුමාගේ දරුවන්, එතුමාගේ ගම වෙනුවෙන්. රටේ ජනතාව වෙනුවෙන් එතුමා පෙනී සිටිය කියලා මම කියනවා. එතුමා ගත්ත බොහෝ තීරණ සහ එතුමා කරපු බොහෝ සංවර්ධන කටයුතු රටේ පොදු ජනතාවට වඩා මම හිතනවා එතුමාගේ පුද්ගලිකත්වයට වාසිත සහගත විදිහට තමයි සිද්ධ වුනේ. ඒ නිසාම තමයි අපි එතුමාට එරෙහිව මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියලා ඊළඟ මැතිවරණයේදී වෙනත් නායකයෙක් වෙනුවෙන් පෙනී සිටි. මොකද මෙතුමා පරාජය කරන්න ඕන නිසා. ඒකිනුත් මම නියෝජනය කරපු කණ්ඩායම ජයග්‍රහණය කරනවා. නැද කෙනෙක් චෝදනාව කෙල්ල කළොත් එහෙම දේශපාලන චරිත පමණක් නොවේ, දේශපාලනය කරපු කලා චරිත කලා වෙනුවෙන් දෙයක් කරේ නැහැ කියලා ඒ වගේ දෙකට ඔබතුමන් දෙන්න තියෙන උත්තරේ මොකද කියන්නේ? දැන් එදා 90 දශකයේ අගභාගයේදී ඔබතුමන් ඔස්ට්‍රේලියාවෙන් ලංකාවට මේ සරෝජා කියන තිර පිටපත කිහිලි ගන්වාගෙන එනකොට මේක මේ තරම් ජනකාන්ත නිර්මාණයක් වෙයි කියලා සමහරකට ඔබතුමන්වත් හිතන්න නැතුව 2000 වර්ෂයේ සරෝජා මේ චිත්‍රපටය. එතනින් පස්සේ ලංකාවේ වෙනම සිනමා පිටුවක් වෙනම පරිච්ඡේදයක් ලියවෙනවා. ලංකාවේ සිනමාව අලුත් කරන සරෝජා චිත්‍රපටය මේ සීල් වාර්තාවන් බිඳහිලා ඒ එදා හිටපු සෝමරත්න දිසානායක නියෝජනය කරපු ඒ එදා ඔබතුමන් කාලය ගත කරපු සිනමා කර්මාන්ත කියන්නේ බැහැනේ අතරම සිනමාවම තමයි අද වෙනකොටත් තියෙන්නේ. දියුණු වෙමින් පවතින සංවර්ධනය වෙන රටක් වගේම සිනමාවත් අපි හැමදාම දිනන තාමත් වෙලා ඉවර නැහැ. සම්පත් මෙහෙමයි, ඇත්තටම අපිට කලාකරුවන්ගේ නිර්මාණකරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි මේක. එහෙම හිගෙකුත් නැහැ. දැන් මම ඇතුළු ඔබ පවසන ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලාකරුවෝ පිරිසක් තාම ඉන්නවනේ. දැන් මට පෙර දැන් අපේ ගුරුවරුන් හැටියට සලකන ලෙස්ටි ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, නිහාල් සිංහ, තිස්ස ඔබේසේකර වාගේ අයගෙන් ගත්තු ආභාෂයක්නේ අපි අරගෙන යන්නේ. අපේ පරම්පරාවේ පිරිසකුත් ඉන්නවා. හැබැයි අපිට පසු පරම්පරාවක්, සම්පත්ලගේ පරම්පරාව සහ ඔගලන තෙලී තරුණ මේ ශිෂ්‍ය මට්ටමේ ඉන්න පරම්පරාවක් හොඳ නිර්මාණශීලීත්වයක් තියෙන දක්ෂ නිර්මාණකරුව පිරිසක් අපිට ඉන්නවා. අපිට ආඩම්බරයි අපේ තරුණ පරපුර ගැන. චිත්‍රපටි සංස්ථාව එකක් කියලා එකක් අදට තියෙනවා. මොනවද සංස්ථාවෙන් සිනමාකරුවන්ට ලැබෙන්නේ? සිනමාකරුවන්ගෙන් සංස්ථාවයි යැපෙනවා. ඒක වෙනම දෙයක්. අපෙන් ගන්න කොමිස් මුදලෙන් ඒගොල්ලෝ යැපෙනවා. එහෙම නැත්නම් සංස්ථාවකින් සිනමාකරුවන්ට ලැබෙන්නේ මොනවද කියලා මම අද ප්‍රශ්න කරනවා. උත්තර දෙන්න. එහෙම නෙමෙයි කරන්න ඕනේ. ඒගොල්ලෝ හරිනම් සිනමා කර්මාන්තයේ මොනවද තියෙන ප්‍රශ්න, නිර්මාණකරුවන්ට තියෙන ගැටලු මොනවද, අඩුපාඩු මොනවද, මූල්‍යමය සහන මොනවද, ණය සහන දෙන්නේ කොහොමද, උපකරණ දෙන්නේ කොහොමද, මේ විදිහේ දේවල් සපයන්න ඕනේ. එහෙම නැත්නම් අධ්‍යාපනයක් ලැබලා දෙන්නේ කොහොමද? මේ විදිහේ දේවල් වෙන්නේ නැතුව නිකන් සංස්ථාවේ කණ්ඩායමක් පඩි ගන්නවා. එතන පඩි ගන්න අයට හොඳයි, ඒගොල්ලන්ට රස්සාව තියෙනවා, පෙන්ෂන් එකක් තියෙනවා, ඒක හොඳයි. ඒක නෙමෙයිනේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මේ අපි සිනමාව ගැන ගත්තොත් එහෙම වේදිකා නාට්‍ය ගත්තත්, සාහිත්‍යය ගත්තත්, සංගීතය ගත්තත්, චිත්‍ර ශිල්පය ගත්තත්, නර්තනය ගත්තත් මේ හැම පැත්තෙම කලාකරුවෝ තමන්ගේ තියෙන හැකියාව නිසා, තමන්ගේ තියෙන උනා නිසා මේ වගේ රැඳී සිටිලා ඒ කලා කටයුතු වල නිරත වෙනවා. එහෙම ඇරෙන්න රාජ්‍ය බලපෑමකින්, රාජ්‍ය දිරිගැන්වීමකින් ඒවා කරනවා නෙමෙයි. එහෙම දිරිගැන්වීමක් තියෙනවා නම් එහෙම මේ අද තියෙන තත්ත්වයට වඩා බොහොම ඉහළ මට්ටමකින් අපිට ජාත්‍යන්තරයට යන්න පුළුවන් ලංකාවේ සිනමාව සමග අනිකුත් සිල්ම කලා මාධ්‍යයන්. ලංකාවේ කලාකරුවෝ
යම්කෝ සිනමා නිර්මාණයක් නම් සිනමා නිෂ්පාදකවරය එත අධ්‍යක්ෂකවරය අලුති නිර්මාණය කරන්න ඇතර මේ කාලි බයයිද දැන් ඔබගේ අදුදාහරන්න ඇක්ති සුනාමි චිත්‍රපටය ඔබ දැවන්ත වැඩක් ති දැවන්ත සිනමා නිර්මාණයක් දිට පසුතල් අලුතෙන්ම සකසලා සමරකට එකම සිනමා තලයක මිනිසුන් දාහක් තම කාස්ටින් වලට රඟපාන නලුනිය දාහක් විතරගේ එක තැනක ඉඳලා රූපගත කරපු අවස්ථාතියන චිත්‍රපටිය සාර්ථකයිද එහටම් ඒකෙන් ඉගෙන ගත්ත පාටමත් එක දැචිපටය කරන්න බයිද සම්පත් චිත්‍රපටිය සාර්ථකයි චිත්‍රපටිම හිතුවට වැඩිය සාර්ථකයි ඒක අපිට සනාතවෙලා තියෙන අපිට ලැබුණු අන්තර්ජාතික අවධානයෙන් සහ සම්මානවලින් හැබැයි ලංකාවේ ප්‍රදර්ශනය කිලීමින් ඒක තිබුණු මූල්‍යමය ආදායම අසාර්ථකයි. ඒකට හේතු චිත්‍රපටියේ අන්තර්ගතය නෙවෙයි අපිට අනපේක්ෂිතව ආපු කොවිඩ් වසංගතය. අපි කාටවත් දොස් කියන්නේ නැහැ. ඒක කාගවත් දේශපාලනඥයින්ගේ වැරද්දක්වත් රටේ පාලකින්ගේ වැරද්දක්වත් නෙවෙයිනේ. හැබැයි පාලක පක්ෂයට තිබුණා ඒ වෙලාවේ ඒගොල්ලෝ අනික් කර්මාන්ත දිහා බැලුවනේ රටේ අනිකුත් ව්‍යාපාර අනිකුත් කර්මාන්ත මොනවටද ප්‍රශ්න තියෙන මොනවද හිරුනේ මොනවටද ගැටලු තියෙන්නේ කාටද ණය ගෙවා ගන්න බැරි කියන ප්‍රශ්න දිහා රජයන් බැලුවා. ඒ රජයන්ගෙන් අපිට කිසියම් සහනයක් දීලා අපිව ආරක්ෂා කරගන්න තිබුණා. එහෙම එකක් උනේ නැහැ. සුනාමි චිත්‍රපටිය හැදුවේ මේ ගෙවල් දොරවල් සේරම බැංකුවලට උකස් තියලා. දැන් බැංකුවෙන් ඇවිල්ලා ගේ වටේ කරකිනවා මනිනවා. ඉතින් සමහරලාට අපි දන්නේ නැහැ ඉදිරියට මොකද වෙන්නේ කියලා. ඒ ගැන රජයට කිසි ගාණකුත් නැහැ උමනාවකුත් නැහැ. අපි කියන්නේ මේ මම කියන්නේ මගේ ගේ බේරලා දෙන්න කියලා මේ බැංකුවට සින්න වෙන්න කලින්. ඒක නෙමෙයි මම කියන්නේ. සමස්තයක් හැටියට කලාකරුවෝ කියන අය රටකට සම්පත් නම් සම්පත් තමයි ඇත්තටම. උන් ආරක්ෂා කර ගැනීමට රාජ්‍ය බල දරින්න වගකීමක් තියෙනවා. චිත්‍රපට සංස්ථාවේ සභාපති ධූරයට ආචාර්ය සෝමරත්න දිසානායකයන්ව නම් කළොත් පත් කළොත් පළවෙනිටම ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? පළවෙනිම ගන්න ක්‍රියාමාර්ගය ප්‍රතික්ෂේප කිරීම. මේ අවස්ථාවේ මේ තියෙන තත්ත්වයට තියෙන මම සංස්ථා කීපයකම සභාපතිකම් කළානේ. මම මීට පස්සේ කිසිම සංස්ථාවක වගකීමක් බාරගන්නේ නැහැ. මගේ කොන්දේසි මත මට බාර දෙනවා නම් මට උවමනා විදිහට වැඩ කරන්න ඕනේ. මගේ සැලැස්මට වැඩ වෙන්න ඕනේ. දේශපාලනඥයන්ගේ සැලැස්මට නෙමෙයි. බොහෝ වෙලාවට සභාපති කෙනෙක් වැඩ කරන්නේ දේශපාලනඥයාගේ සැලැස්ම ක්‍රියාත්මක කරන නිලධාරියා පමණයි. ඒ එසේ නොවේ සිදුවේ යුත්තේ මං කෙරෙහි විශ්වාසයක් තියලා යම්කිසි ආයතනයක් මට බාර දෙනවා නම් මට සැලසුමක් තිබිය යුතුයි මේ ආයතනය කොහොමද හදන්නේ කියලා. ඉතින් අපි දැක්ක කාරණයක් නේ මේ සභාපති තනතුරකට පත්වෙච්ච බහුතරයක් දෙනවා කියන්නේ හැමෝම නෙමෙයි බහුතරයක් දෙන දේශපාලන උවමනාව නිශ්චිත කරන ඉතින් ඔබතුමත් ඒක කරන්න එපා. යනරල්ලට යන්න සූදානම් නෑ. චිත්‍රපට සංස්ථාව කියන එකත් මේ ඕනෑම සංස්ථාවක ඇත්තටම මට උමනාවක් තිබුණා ඇත්ත මට සැලැස්මක් තිබුණා. නමුත් ඒ සැලැස්ම අනුව මට කරන්න දෙන්නේ නැහැ. මට ඇමතිවරුන්ගේ කැබිනට් ඇමතිවරුන්ගේ අදහස් යෝජනා ක්‍රියාත්මක කරන්න වුණා. ඒකට මම කිව්වා එහෙම නැති මං ඕනේ නැහැ නේ. සේවා සපේන ආයතන තිබෙනවා රජයට ආදායම් උත්පාදන මාර්ග සපේන ආයතන තිබෙනවා සංස්ථා මණ්ඩලපත් වෙන්නත් ඔය කාරණේ හින්දා. එතකොට මේ රාජ්‍ය ව්‍යවසාය මේ පබ්ලික් එන්ටර්ප්‍රයිසස් බිහි වෙන්න ඔය කාරණේ හරහානේ. දැන් ඔබතුමන්ගේ මතය මොකක්ද? රූපවාහිනී සංස්ථාව වෙන්නට පුළුවන්, ගුවන්විදුලි සංස්ථාව වෙන්නට පුළුවන්, චිත්‍රපට සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, විදුලි බල මණ්ඩලය, ජල මේ මණ්ඩලය ඔය සියල්ලම ප්‍රයිවටයිස් කරනවා නම් පෞද්ගලීකරණය කරනවා එහෙම නැත්නම් මේක ප්‍රතිව්‍යුහගත කිරීමක් කරනවා නම් ඔබතුමන් සිටින්නේ මොන වගේ අදහසකටද? රජයට කරගන්න බැරි නම් වෙන කෙනෙකුට බාර දුන්නාට කමක් නැහැ. හැබැයි රජයට කරන්න බැරිකමක් නැහැ සම්පත්. රජයට බැරිකමක් නැහැ කියන්නේ අවශ්‍ය පුද්ගලික අංශයකට කරන්න පුළුවන් නම් ඒ රජයට බැරි. ඔයා හිතන්නකෝ රූපවාහිනියක් කියලා, රූපවාහිනිය ආයතනයක් කියලා මොකක් හරි එකක්. මේක රජයට කරගන්න බෑ. ඒතර බලන්න මේක කරගන්න බැරි හේතුව මොකද? සමහරට ඉන්න සේවකයෝ සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණය නෙමෙයි. එක එක ඇමතින්ට ඕනනම් රස්සාවල් දෙන්න ලීලියා පත්තීම් දීදී අරිනවා. ඉතින් ඒවලට කරන්න දෙයක් නැහැ. දැන් ඕක පුද්ගලික අංශයකට දුන්නා කියලා හිතන්නකෝ. රූපවාහිනී සංස්ථාව පළවෙනි දේ තමයි කරන්නේ අනවශ්‍ය සේවකයෝ අයින් කරන එක. ඔය ඉන්න හුඟ දෙනෙක් වැඩ කරන්නේ නැහැ. වැඩ කරන කීප දෙනෙක් ඉන්නවා. අනිත් අය පඩි ගන්නවා විතරයි. කාලය නාස්ති කරනවා විතරයි, පඩි ගන්නේ නැහැ. ඉතින් අනවශ්‍ය සේවකයෝ ප්‍රථමයෙන්ම අයින් කරන්න ඕනේ. අනිත් එක තමයි ජනතා හිතවාදී වැඩසටහන් ආකර්ෂණීය වැඩසටහන් නිර්මාණය කරන්න පුළුවන් අයට ඒවා බාර දෙන්න ඕනේ. මේ ඇමතිවරුන්ගේ ලියුම් අරගෙන එන ටෙලි නාට්‍යවලට, නැත්නම් ඇමතිතුමා අඳුරන නිලියක රඟපාන ටෙලි නාට්‍යයකට ඒ ප්‍රතිපත්තියෙන් අපි මිදෙන්න ඕනේ. ඒක ඒ ස්ථානයේ බාර නිලධාරියාට බලය තියෙන්න ඕනේ. ඒ තනින්ම තීන්දුව ගන්න. ඒක තනකද ඔබතුමන් කරපු ප්‍රකාශයක් නම් සමාජ මාධ්‍ය ඔස්සේ දකින්න අය තමයි ජැක්සන් ඇන්දරි මහත්මයා අර පළවෙනි සැත්කමින් පස්සේ ඔබතුමත් එක්ක කතා කරලා සුළු මොහොතක් ඒ වෙලාවේදීත් ඒතුමන් සඳහන් කළා තිබුණා චිත්‍රපටයේ ඉතුරු ටිකට අකිලව සම්බන්ධ කරගෙන අකිල දනුත්තර සම්බන්ධ කරගෙන මේ ඉතුරු ටික කරන්න කියලා. මොකක්ද උනේ?
නැතක තම වනේ මට ඇතරම නැ ජක්සන් සහ අනිකුත් අය මගේ ඉන්ද්‍රම මුද චිත්‍රපටයට වෙන්න කියලා ම ඔකුටම කියලා දෙන්න චිත්‍රපට මොකද වෙන්න කියෙනක මයි හන්න එපා මේ අනතුර වෙලා සති පලවෙනි සති කීපය ඇතුළත චිත්‍රපට මොකද වෙන්න කියලා මගේ මේ දසල හන්නප මගේ ඔලුවීම චිත්‍රපටිය නෑ මගේ ඔලුව තින ජක්ස මගේ ඔලුව තින ජක්සන් ජක්සන් සනිපකාගන්න කෝමද මේ මනුස නැගිටවන්නේ කොහොමද කියෙනක නිසාපි පස්ස කතා කරම ජක්ස නැගිටට පස්සේ ක්ෂ තනි නට පසේ අපි ඒක ප්ලෑන් කරම කියනක තමයි මං කතා කළේ අර ජක්සන්ට සිහි ආවනේ සිය ඇවිල් අවිත්ත කතා කරන වෙලාවේ ජක්සන් මට යෝජනාවක් කලා ජක්සන් කිව්වේ එයා දැනගෙන හිටිය අයාගේ තුවාලය අමාරුයි එයා සූපත් වෙන්ද කල් ගන්නවා කියනෙ එනිසා මට බලාගෙන මම මාස ගාන බලාගෙනනවට ජක්සන් කැමතිටේ නෑ මට ජක්සන් යෝජනා කරනවා වෙන කෙනෙක් දාලා කරන්න කියලා හැබැයි එයා කිව්වේ නැහැ කෞද කියන එක එයාගේ හිතේ තියෙන්ට ඇති පස්සේ ඕක මගේ ඔලුවේ තිබුණා අකිලව දිගටම කරනවා කියන එක මම සජිතත් එක්ක කතා කළා සජිතත් එක්ක මම කතා කරන සජිත මට කිව්වා මට මාමේ කියලා කියන්නේ මාමේ හරි පුදුමයිනේ අපේ අප්පච්චිගේ ඔලුවේ තියෙන ඕකයි මේ මාමට කියන්න බැරුව ඉන්නේ කියලා ඉතින් ඇත්තටම ওই ආරංචිය මං ගිහින් ජැක්සන්ට කියනකොට ඇස් වලින් කඳුළු වැටුණා ජැක්සන්ගේ එයාට හරි සතුටුයි එයාට හරි සතුටුයි ලොකු පුතා ලවා එයාගේ ඉදිරි කොටස එයාගේ හිතස පරිවීම ගැන මට හරි සතුටුයි අද ඇත්තටම සම්පත් චිත්‍රපටිය දිහා බලනකොට ජැක්සන් නැති අඩුව අකිල ඉතා සාර්ථකව පිරිමහලා තියෙනවා අප්පච්චිට ලොකු සාධාරණයක් කරලා තියෙනවා කොල්ලා වසර 2004 දී සූර්ය අර චිත්‍රපටයෙන් ඔබ අකිලව ඔබ සජිතව හඳුන්වා දෙනවා සිනමාවට ජැක්සන් ඇතිරි මහතාගේ වෙනම කටයුත්තක් කරනවා වැද්දාගේ චරිතය නිරූපණය කරමින් එවැගේම සිරි පැරකුම් චිත්‍රපටය හරහා අකිල දනුත්තර හඳුන්වලා දෙනවා ඒ වගේම තමයි මේ සිංහබාහු චරිතය හරහා ජැක්සන් ඇතරි මහත්මයා වෙනත් විදිහට හඳුන්වා දීමේ උත්සාහයක ඔබ නිරත වුණා කොහොමරි ඒක අපි එළි දකිනවා මේක මල් පල ගැන්වෙනවා මේ මාපොළවේ මේ අකිල හරහා අපි සුබපතනවා චිත්‍රපටය ආදායම් වාර්තා අර ඔබතුමන් පිටව ආදායම් වාර්තා ඔබතුමන්ව කැඩීමේ සංස්කෘතියක් තිබුණ සම්ප්‍රදායක් තිබුණේ ඒ වාතාව ආයමත්තරයක් අලුත් කරන්න හැකියාවක් ලැබෙන්න කියලා සුබපතමින් අද දවසේ කතාවට සමුදෙනවා බොහොමත්ම ස්තුතියි අද දවසේ මේ ෆේස් ටු ෆේස් කතාබහට සම්බන්ධ වුණාට ඔබතුමන්ගේ හිතේ තිබ ගොඩක් කාරණා එළියට දාගන්න පුළුවන් වුණා කියලා විශ්වාස කරනවා තව ටිකක් තියෙනවා ඒවා ගැන පස්සේ කතා කරමු උංගත් දේවල් කතා කළේ පාලනයක් ඇතුව අපිට විෘතව කතා කරන්න පුළුවන් දවසක් කතා කරමු අනිවාර්යයෙන් එනම් මේ ඔබට අද ෆේස් ටු ෆේස් අපි වැඩසටහන සමුගන්නවා සිනමාවට සම්බන්ධ ප්‍රවීණයෙක් විදිහටයි අද දවසේ අපි ආචාර්ය සෝමරත්න දිසානායකයන්ව සම්බන්ධ කරගත්තේ එතුමන්ගේ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙමින් සිටි කාලයකදී අනතුරකට පත් වුණු ජැක්සන් ඇන්තනි මහත්මයා සම්බන්ධයෙන් අපි අද දවසේදී කතා කළා ඔහු සම්බන්ධයෙන් මේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දුර්මත ප්‍රචාරය වෙමින් තිබෙනවා නමුත් සරණ වාහිනියට ඔබත්ම කිට්ටු සමීප චරිතයක් ජැක්සන් ඇන්තනි මහත්මයා ඒ චරිතයට සාධාරණයක් කිරීමේ බලාපොරොත්තු වෙන අද දවසේදී අපිට ඇත්ත සමාජගත කරන්න අවශ්‍යතාවයක් තිබුණා බලාපොරොත්තුවක් තිබුණා ඒ වෙනුවෙන් සහ තවත් කාරණා කිහිපයක් මුල් කරගෙන වෙනුයි අද ෆේස් ටු ෆේස් මේ විදිහට දිග හැරුණේ. ඉතින් සමුගන්නවා තවත් බලාපොරොත්තුවක් ඔබට ඉතිරි කරමින් තවත් දවසක හමු වෙනවා කියන බලාපොරොත්තුව ඉතිරි කරමින් ෆේස් ටු ෆේස් තුලින් අද දවසට සුබ දවසක්.